අයි බොවන් සුබදාසක් ඔබට රැකල්ගේ ටිප් චෑන්ල එකට ඔගල හැමෝම සාදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පවතින තවත් රැකියා බැරතුව පිළිබඳව තමයි විස්තර අරගෙන. ඇත්තටම මම කලින් දවසකත් දැන්ට දවස් දෙකකට විතර කලිනුත් අපි ඔයගොල්ලන්ට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවතින රැකියා බැරතු කිහිපයක් පිළිබඳ විස්තර අරගෙන ආවා. එතනදිම ඔගොල්ලන්ට පෙන්නපු තවත් රැකියා බැරතුව කළමනාකරණ සහකාර කියන තන්ත්‍ර සඳහා අයදුම් කරන්න ඔබට පුළුවන් ඒ පිළිබඳ විස්තර තමයි අද මම අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේගොල්ලොන්ගේ වෙබ්සයිට් එකේ කරියර්ස් යටතේ ඔගොල්ලන්ට පෝස්ට් ඔෆ් මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තන්ත්‍ර සඳහා ආයුධම් පත්‍රය වගේම ඒ අදාළ දැන්වීම් පත්‍රිකාව මෙතනින් බලාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ. මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් නන් ටෙක්නිකල් තාක්ෂණික නොවන කළමනාකරණ සහකාර තනතුර සඳහා තමයි මේ ආයුධම්පත් කැඳවීම. මෙතන ජොබ් රෝල් එක මොන වගේද කියලා සඳහන් කරනවා. මොනවද කරන්න තියෙන්නේ? ඔගලන්ට ලිපි ලේඛන සකස් කරන්න, ලියුම් කම්පියුටර් එකෙන් ටයිප් කරලා ඒ දේවල් කරන්න, ඊට පස්සේ අදාළ ෆයිල් නඩත්තු කටයුතු, දුරකථන මගින් කතා කරන්න, අදාළ උත්තර දෙන්න, ටෙලිෆෝන් ඔපරේෂන්ස්, මේ වගේ ඔයාගේ ජොබ් රෝල් එක මොන වගේද කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම අපි කොහොමද බලමු ආයුධම් කරන්නේ කියලා. ඔයා බාහිර ආයුධම් කරුවෙක් නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එක් වර්ගදී විෂයන් හයක් සමත්වලා තියෙන්න ඕනි. එතනදී ක්‍රෙඩිට් පාස් විෂයන් හතරකට තියෙන්න ඕනි. සිංහලව, දෙමළ භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් ඇතුළත්. ඒත් එක්කම අකුස උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් තුන සමත්තරා තියෙන්න ඕනි පොදු පරීක්ෂණය හැරුණාම. ඒත් එක්කම අමතර සුදුසුකම් යටතට දක්වලා තියෙනවා ශ්‍රුතික සහ වෘතිය කොමිෂන් සභාවේ පිළිගත්ත කෝස් එකක්, පරිගණක වදන් සැකසුම් කියන කම්පියුටර් වර්ඩ් ප්‍රොසෙසින්, ඒ වගේම ටයිපින් හෝමීට අදාළ මේ රිලවන්ට් ක්වලිෆිකේෂන් එකක් ඔයාට තිබීම සහ හොඳ සංවේදන හැකියාව, ලිවීම කියවීම සහ කණ්ඩායමක් එක්ක හොඳට වැඩ කරන්න ඔයාට තියෙන හැකියාව අමතර සුදුසුකම් සහ හැකියාවන් ගණයට වැටෙනවා කියලා සඳහන් වෙනවා. වයස් සීමා වයස අවුරුදු 18 45 අතර වෙන්න ඕනි. ඔයා අභ්‍යන්තර ආයුධම් කරුවෙක් විදිහට ආයුධම් කරනවා නම් වයස අවුරුදු 45ට වැඩි වුණත් ඔබට ආයුධම් කරන්න අවස්ථාව තියෙනවා. ඒත් එක්කම සැලරි ස්කේල් එකක් දක්වලා තියෙනවා. මීට අමතරව ජීවන වියදම් දීමනාව සහ වෙනත් මාසික දීමනාව ඔබට මෙහිදී ලැබෙනවා. ඊට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මෙතන සඳහන් වෙනවා. ණය ගන්න පහසුකම්, මේ වගේම ගමනාගමන සඳහා ට්‍රාන්ස්පෝර්ට් ඇලවන්ස්, ඒ වගේම මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ඔබට ලැබෙනවා. මේ වගේ ප්‍රතිලාභ කිහිපයක්ම මේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් තන්ත්‍ර සඳහා ඔබට හිමි වෙනවා. ඉතින් ආයුධම්පත් බාර ගන්න අවසාන දිනය 2024 මැයි 17 වෙනිදා. කලින් මම පෙන්නවා වගේම මේගොල්ලෝ වෙබ්සයිට් එකේ තියෙන මෙතන තියෙන මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ප්‍රින්ට් කරලා අදාළ විස්තර පුරවලා ඔයාගේ අධ්‍යාපන සහෘදය සුත්සුකම් සනාථ කරන ලිපි ලේඛනවල කොපීත් එක්ක, ඒ කියන්නේ වගේ පිටපත් එක්ක ඥාතින් නොවන දෙදෙනෙකුගේ නම් සහ ලිපින සඳහන් කරලා ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ආගේ ආයුධම් පත්‍රය. ඒත් එක්කම ලියුම් කවර ඉහළ වම් කෙළවරේ මොන තනතුරටද ඔබ ආයුධම් කරන්න කියලත් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඔයා දැනටමත් රජයේ දෙපාර්තමේන්තුවක, මණ්ඩලයක, සංස්ථාවක වගේ සේවය කරන කෙනෙක් නම් ඒ ආයතන ප්‍රධානී හරහා තමයි ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කරන්න ඕනේ. ලිපිනය චෙයාර්මන් ශ්‍රී ලංකා ටුවරිසම් ඩෙවලප්මන්ට් අතොරිටි, 80 ගෝල් රෝඩ්, කොළඹ 3. මෙන්න මේ තිරේ දිස්සන මෙන්න මේ ලිපිනයට තමයි ඔයාගේ ආයතන පත්‍රය
2024 මැයි 17 වෙනිදාට කලින් යොමු කරන්න ඕනි. තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියල්ක අපිව subscribe කරලා තියාගන්න.